2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලුම ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. මධ්‍යම රාත්‍රිය 12 සිට නිහඬ කාලයේ ක්‍රියාත්මක වෙනවා. 12, 13, 14 යන දිනවල කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ජනමාධ්‍ය මගින් හෝ කිසිදු ප්‍රචාරක කටයුත්තක් කිරීමට හැකියාවක් නැහැ මේ දින කිහිපය තුළ. මුදල් ගෙවා හෝ කිසිදු ප්‍රචාරක දැන්වීමක් පළ කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම විශේෂයෙන් දේශපාලන පක්ෂ මේ වන විට පිහිටුවා තිබෙන ඒ අදාළ එක් ඡන්ද කොට්ටාසේ සඳහා අදාළ වන කාර්යාල සියල්ලම 12 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ කාර්යාල ඒ අදාළ දේශපාලන පක්ෂ හෝ සුවාදින කණ්ඩායම් විසින් ඉවත් කර නොගතහොත් ඒවා පොලිසිය මගින් ඉවත් කිරීමට අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම 13 වෙනිදා දිනේ සිට ක්‍රියාත්මක විය හැක්කේ මැතිවරණ කොට්ටාසේ සඳහා අදාළ දේශපාලන පක්ෂය හෝ සුවාදින කණ්ඩායම වෙනුවෙන් එක් මධ්‍ය මැතිවරණ කාර්යාලයක්, ඒ වගේම ඕනෑම අපේක්ෂකයෙක් වෙනුවෙන් ඒ අදාළ මැතිවරණ කොට්ටාසය සඳහා එක් කාර්යාලයක් සහ අපේක්ෂකයාගේ නිවස කාර්යාලය හැටියට භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. එහෙත් මේ කිසිවක ප්‍රචාරක කටයුත්තක් හෝ අපේක්ෂකයා ප්‍රවර්ධනය වෙන ආකාරයේ කිසිදු සැරසිල්ලක් තබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 500ක් ඇතුළත කාර්යාලයක් පිහිටුවා තිබෙනවා නම් ඒ කාර්යාලය 14 වෙනිදා ඡන්ද විමසීම් දිනේදී ඉවත් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ කලාපය තුළ නිවස පිහිටා තිබෙනවා නම් අපේක්ෂකගේ නිවසේත් කිසිදු සැරසිල්ලක් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඒ වගේම මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවයේ නියුතු සේවා නියුක්තකයන්ගෙන් කලවේල ඇතුව තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යාමට අවශ්‍ය නිවාඩු ලිඛිතව තමන්ගේ ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින ලෙස ඒ සඳහා අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ආයතන සංග්‍රහයේ හැටියට රාජ්‍ය ආයතනවල සියලුම සේවකයන්ට අවම පැය 4ක් ඇතුළත ඒ සේවකයාට හෝ නිලධාරියාට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයේ පිහිටා තියෙන ස්ථානය සහ රාජකාරී ස්ථානයේ අතර දුර ප්‍රමාණය සලකා බලා ප්‍රමාණවත් නිවාඩු කාලයක් ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සියලුම පෞද්ගලික ආයතනවල සේවකයන් සඳහා ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. කිලෝමීටර් 40කට අඩු දුරක් ඡන්ද මධ්‍යස්ථානයට යාමට තිබෙනවා නම් ඒ අයට දින භාගයක නිවාඩුවක්. ඒ වගේම කිලෝමීටර් 40ත් කිලෝමීටර් 100ත් අතර දුර ප්‍රමාණයක් සඳහා එක් දිනක්, ඒ වගේම කිලෝමීටර් 100ත් 150ත් සඳහා දින එකමාරක්, කිලෝමීටර් 150කට වැඩි නම් දින දෙකක්. කෙසේ වෙතත් සමහර ඡන්දදායකීන්ට ඒ නිලධාරීන්ට විතා විශාල දුරක් යන්න තියෙනවා නම් දින දෙකකටත් වඩා කාලය ගත වෙන ඒ අයට ප්‍රමාණවත් පරිදි නිවාඩු ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේක පෞද්ගලික සහ රාජ්‍ය සේවකයන්ට නිත්‍යානුකූලව ලැබිය යුතු නිවාඩුවක්. ඒ නිසා සියලුම සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ ආයත ප්‍රමාණවත් පරිදි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කරන ලෙස, ඒ වගේම තමන්ගේ ආයතනය ඒ දිනේදී 14 වෙනි දින පවත්වාගෙන යාම සඳහා සුදුසු ක්‍රමවේදයක් අභ්‍යන්තර ක්‍රමවේදයක් සැලසුම් කරගන්නා ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල, ඒ වගේම ඇඟලුම් කම්හල්, වෙනත් පෞද්ගලික ආයතන සහ දිවයිනේ පිහිට ඇති දුරබැහැර ප්‍රදේශවල ඡන්දදායකයන් සේවය කරන සියලුම ආයතනවල සියලුම සේවා යෝජකයන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ මෙය විශේෂ අවස්ථාවක් ඡන්දය ප්‍රකාශ කිරීම. ඒ නිසා තමන්ගේ සේවකීන්ට අදාළ පරිදි නිවාඩු ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස. ඒ වගේම දේශපාලන පක්ෂවලින් විශේෂයෙන් ඉල්ලා සිටිනවා නියෝජිතයන් පත් කිරීමේ කටයුතු අවසන් මොහොත වනතෙක් නොසිට කල් වේලා යතු කරන ලෙස, විශේෂයෙන්ම ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා නියෝජිතයන් 5 දෙනෙක් සාමාන්‍ය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට, ඒ වගේම තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට නියෝජිතයන් 2 දෙනෙක් පත් කළ යුතුයි. ඒ පත් කිරීමේ ලිපි ලේඛන කල් වේලා යතුව මැතිවරණ කාර්යාලයට ලැබෙන්න සැලැස්සුවොත් ඔබටත් ඉතා පහසුවෙන් ගණන් කිරීමේ ශාලාවට නියෝජිතයන් යැවිය හැකි පරිදි කල් වේලා ඇතුලේ අවසර පත්‍ර ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඡන්ද පොලකට දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් නියෝජිතයන් දෙන්නෙක් පත් කරන්න පුළුවන්. ඒක ඒ අදාළ බලලත් නියෝජිතයා විසින් අත්සන් කරන ලද ලිපිය රැගෙන කෙලින්ම ඡන්ද පොලටයි ඒ නියෝජිතයා යන්නේ. ඒ නිසා ඒ ලිපි ලේඛනත් කල් වේලා ඇතුව සූදානම් කර ගන්නා ලෙස ඒ අදාළ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ ඡන්ද විමසීම රටේ ව්‍යවස්ථාදායකයේ තෝරාපත් කර ගැනීම සඳහා සකස් කරන සඳහා සූදානම් කර තිබෙන ඡන්ද විමසීම පාර්ලිමේන්තු මැතිවරණය. ඒ නිසා විශේෂයෙන්ම මේ ඡන්ද දායකයින්ට ඉතාමත්ම සාමකාමීව නිදහසේ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීමයි කළ යුතු වන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරියත් ඒකයි. ඒ නිසා දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගෙන්, අපේක්ෂකයන්ගෙන්, ආධාරකරුවන්ගෙන් සහ සියලුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා නිත්‍යානුකූලව මේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ඔබේ සහයෝගය ලබා දෙන ලෙස.